අපි දන්නවා මේ වෙද්දී සෑම දේශපාලන පක්ෂයක්ම බලාපොරොත්තුෙන් ඉන්නවා අද දවසේදී මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරයි කියලා. රජය කියන්නේ මැතිවරණයක් පවත්වන්නට මුදල් නැහැ කියලා. නමුත් මුදල් නැතිකම නෙමෙයි මෙතන රජයට තියෙන්නේ රජයට අවශ්‍ය ඡන්ද නැහැ කියන්නේ. අල්ලස් දූෂණ වංචා හොරකම් සහ මේ රට ගෙනාපු වැඩපිළිවෙල තුල ඉතාමත් දරුණු ලෙස මේ රජය අප්‍රසාදයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳන් පෙබ්‍රවාරි මාසයේ 15 වෙනිදා දක්වා මේ සති 6 ඇතුළත භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවලින් රුපියල් බිලියන 10කට වඩා 10කට ආසන්න මුදලක් රජය ලබාගෙන තියෙනවා. ඉතින් රුපියල් බිලියන 10ක් ලබා දෙන්න නැහැ කියන එක බැහැ කියන එක කොහොමත්ම අපිට පිළිගන්නට බෑ. ඒ නිසා මේ ඡන්දයෙන් කල් දාන්න නොතියන්න ප්‍රධානතම හේතුව තමා මේ රාජපක්ෂ ජුන්තාවට රාජපක්ෂ රනිල් රාජපක්ෂ රජයට ඡන්ද නැතිකම. ඒ නිසා ජනතාවට වක්කීමක් තියනා නිරන්තරයෙන්ම ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන මේ ඡන්දයේ ඉල්ලා අවිහිංසාවාදී උද්ඝෝෂණයක නියැලෙන්න ඉතාමත් උවමනාවෙන් අපි කියා සිටින්නේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒකරාශී වෙන්න මේ සඳහා. එහෙම නොවුනොත් ජනාධිපතිවරණය කිට්ටු වෙලක් කියයි මේ අය ජනාධිපතිවරණය තියන්නත් මුදල් නැහැ කියලා. මේගොල්ලෝ කියන්නේ ආර්ථිකය තමා ගොඩනැගීම තමා මූලික වෙන්නේ කියලා. හොරකම් කරෝ පිරිසකට පුළුවන් ද ආර්ථිකය ගොඩනගන්න කියලා අපි මේ රජයෙන් සා මේ දක්වා රට පාලනය කරපු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා අසා සිටිනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙද්දී රජය ප්‍රකාශ කළා තියෙනවා මාර්තු මාසයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 173යි. ඒ වගේම අපේක්ෂිත වියදම රුපියල් බිලියන 196යි. මේ අතර පරතරය 23ක්. රුපියල් 23ක් රුපියල් බිලියන 23ක් ක පරතරයක් තියෙනවා. ඒ වගේම රජය කියනවා ණය වාරික පොලිගණ්ඩ ණයක් අනුමත කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා රුපියල් බිලියන 4979ක් අනුමත කරන තියෙනවා පාර්ලිමේන්තුවෙන් ණය වාරික පොලි ගෙවීම සඳහා ණය ගන්න. ණය ගෙවීමට ණය ගන්නා රටක්, ණය පොලි ගෙවීමට ණය ගන්නා රටක්. මේ තත්ත්වයට මේ රටපත් කළේ කවුද? මේක තමයි අපි ප්‍රශ්න කළ යුත්තේ. මේ තත්ත්වයට මේ රටපත් කළේ 1977 ඉඳන් මේ දක්වා රට පාලනය කර පාලකයෝ නෙමෙද? මේකට ජනතාවයි අද වන්දි ගෙවන්නේ. අපි දන්නවා අපේ රටේ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක්. ආර්ථික විශේෂඥයෝ කියන්නේ ඩොලර් බිලියන 30කට වෙච්ච දෙයක් නැහැ. අපි අහන්නේ මේ සහ විශාල මුදලකට උන දේ ප්‍රකාශ කරන්න කියලා. අල්ලස් දූෂණ වංචා මේ නිසා තමයි අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කවුද මේ අල්ලස් සහ දූෂණ වංචා සිදු කරන්නේ? දේශපාලඥයන් ප්‍රමුඛ නිලධාරී පැලැන්තිය කියන එක අපි ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මේ දවස්වල ජනතාව පිට විශාල බදු බරක් පටවමින් තියෙනවා. මේ බදු බර ජනතාව පිට පටවන්න පටවන්න වෙලා තියෙන එක හේතුවක් තමයි 2019 දී බදු අය කිරීමේ ලිපිගොනු තියෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයට වඩා ලිපිගොනු 15 ලක්ෂයක් තිබිලා තියෙනවා. ඒක 4 ලක්ෂය දක්වා අඩු වෙලා තියෙන පහුගිය ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ මේ බදු ප්‍රතිපත්තියේ වෙනස් කිරීම නිසා. ඒ නිසා මේ අහිමි වෙච්ච බදු ලබා ගන්නද මේ ජනතාව පිට බර පටවන්නේ කියන එක අපි ඇසිය යුතුව තියෙනවා. ඒ වගේ රුපියල් ලක්ෂයේ සිට ඉහළට පැටුප් ගන්න අයගෙන් 6% සිට 36% දක්වා අය ඒ තමන් ලබන්නා වූ වැටුපෙන් කපා ගන්නට දැන් ඒක සිද්ධ වීම පවතින. මේක IMF එකේ යෝජනා, මේවා කරන්න ඕන කියලයි රනිල් රාජපක්ෂ රජය මේ විද්දි ප්‍රකාශ කරන. මේ සා විශාල බදු බරක් මිනිසා පිට පටවමින් පුරවැසියන් පිට පටවමින් මේ ගමන තවදුරටත් මේ අපිට යන්න පුළුවන්ද? මේට එරෙහිව ජනතාව අවිහිංසාවාදීව හඬ නැගිය යුතු නැද්ද කියන කාරණාව තමයි අපි මතු කරන්නේ. ඒ වගේම ලෝක ආහාර සංවිධානය පහුගිය 2022 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කරනවා අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ නොමැති
ජනගහනයෙන් ලක්ෂ 63ක් ඉන්නවා ඒ වගේම වේල් අතහරින ජනගහනයෙන් 53 ලක්ෂයක් ඉන්නවා වේල් අතහැරලා ආහාර ගන්න ඒ අයට අනුව විශාල වශයෙන් ලදරු මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා ඒ වගේම 2022 ඔක්තෝබර් මාසේ ලෝක බැංකු වාර්ත නිකුත් කළ වාර්තාවකින් ප්‍රකාශ වෙන්නේ මොකක්ද ප්‍රකාශ වෙන්නේ 2021 දී අපේ රටේ දුප්පත්කම 13%යි පැවති 2022 දෙසැම්බර් වෙද්දී ඒක 125 දක්වා වර්ධනය වෙලා තියෙන. ඒ කියන්නේ දෛනිකව රුපියල් 1332කට වඩා අඩුවෙන් ආදායමක් ලබන පුද්ගලයෝ තමා ජනගහනයෙන් 125ක් ඉන්නේ. මේ තැනට රටපත් කරලා පත් කරපු අය තමා කියන්නේ අපි මේ ආර්ථිකයේ හදලා අනිත් දේවල් ගැන බලමු කියලා. මේ ආර්ථිකයේ බංකොලොත් කලේ කවුද මේ දේශපාලඥයා? ඒ නිසා මේ දේශපාලඥයන්ට මේ පැලැන්තියත් එක්කලා මේ ගමන යන්න බෑ කියන එක පුරවැසියොත් අපිත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වගේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කියනවා නම් ඒකක බිංදුවේ සිට 30 දක්වා වැඩිවීමේ ප්‍රතිශතය 161%ක්. කවුද මේ ඒකක 30ක් දක්වා ගන්න අන්ත දුපි අසරණ අයගේ? මේ අයගේ විදුලි බිල වැඩිවීම 161%ක්. ඒකක 31 ඉඳන් 60 දක්වා වැඩිවීම කොච්චරද කියලා කිව්වොත් ඒක 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 ප්‍රතිශතය 228%ක්. ඒ වගේම ඒකක 61 ඉඳන් ඒකක 90 දක්වා වැඩිවීමේ ප්‍රතිශතය 146%. හැබැයි ඒකක 200ට හා ඒකක 200ට හා විදුලිය පාරිභෝජනය කරන අයගේ වැඩිවීමේ ප්‍රතිශතය 136%යි. ගල්ලංගුරු ගේන ප්‍රමාද වෙනවා. ඒකට විවිධ කාරණා කියනවා. ඒකට කාරණා කියද්දී අපිට හිතෙනවා මේ මෙසේ මේවා ප්‍රමාද කරන්නේ මුදල් නැහැ කියලා කියන්නේ සැකයක් මතුවෙනවා පෞද්ගලික බලාගාර වලින් විදුලිය ලබා ගන්නට කියලා. ඒ පෞද්ගලික බලාගාර වලින් විදුලිය ලබා ගද්දී ඒවයින් ලැබෙන සන්තෝෂ දීමනා කොමිස් අල්ලස් දූෂණ වංචා මෙන්න මේවා නිසාද මෙන්න මේ විදිහට පෞද්ගලික බලාගාර වලින් විදුලිය ලබා ගැනීමට ලොකු උනන්දුවක් තියෙන. ඒ බරක් පැටවෙන්නේ කාටද? ඒ බරක් පැටවෙන්නේ ජනතාව පිට. මේ විදිහට මේ අල්ලස් දූෂණ වංචා පාද කරගනිමින් දේශපාලනය කරනවා නම් රටක් යනවා නම් වැඩි කල් නොගොස් ඒ රට බංකොලොත් වෙනවා. අපි බංකොලොත් වෙලා තියෙන එකේ ප්‍රධාන හේතුවක් තමයි මේක. ඒ වගේම අපි දන්නවා මේ වෙද්දී මේ රට දුප්පත් රාජ්‍යයක් බවට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වෙලා තියෙන. මේ බංකොලොත් බවෙන් මිදෙන්න නම් ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නට ඕන. ජනතා කැමැත්තෙන් පාලන බලය ලබා ගන්නා රජයක් මේ රටේ පත් වෙන්නට ඕන. අද මේ රටේ පවතින්නේ ගෝඨාභය රාජපක්ෂව පන්නා දැමුවට පස්සේ විවස්ථාවේ පිහිටෙන් මාරු කරමින් කීපතා මාරු කරමින් පත් කරගත්ත රජයක්. මෙන්න මේ නිසා මේ රජයට ජනතා කැමැත්තක් නැහැ. ජනතා කැමැත්තක් ඇති වෙන ආකාරයට මේ රජයේ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා බල කරලා ඉල්ලන්න මැතිවරණයක්, පළාත් පාලන මැතිවරණය මුලින් තියන්න. ඊට පස්සේ දැන් ජනාධිපතිවරයාට පුළුවන් අවශ්‍ය නම් මහ මැතිවරණයකට යන්න. මම මහ මැතිවරණයක් පවත්වන්න, පවත්වලා ජනමතයට ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි අපිට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. ඒ විතරක් නෙමේ, IMF සංවිධානය වගේ සංවිධානවලින් ණය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ණය ලබාගෙන මොනවද කරන්නේ? ණය ලබා දෙනවා නම් IMF එක වගේ සංවිධාන ඒවා හොඳ අධීක්ෂණයක් තියෙන්න ඕන. නැත්නම් මේ ණය ලබා දෙන්නේ හොරකම් කරන පරපුරකට, හොරකම් කරන පිරිසකට හොඳ අධීක්ෂණයක් තියෙන්න ඕන. ඒ වගේම අපි ප්‍රශ්න කළ යුතු වෙනවා ඒ වගේ සංවිධානවලුත් මැතිවරණ කල් දාන රජයන්ට, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරන රජයන්ට ණය දෙන්න ඔබ සූදානම්ද කියලා. ණය දෙන්න, ණය අවශ්‍යයි අපිට ගොඩ එන්න. හැබැයි ජනතාව කැමැත්තෙන් පත් කරපු, ඡන්දයෙන් පත් කරපු රජයකට තමා මේ ණය ලබා දිය යුත්තේ. ඒ වගේම අපි ප්‍රශ්න කළ යුතු වෙනවා මේ රජයෙන්
ඔබ මේ දක්වා ගෙන ගියේ වැඩපිළ ඉදිරි වැඩපිළ පැහැදිලිව ප්‍රකාශ කරන්න ඔබට එසේ කරන්න බෑ ඔබට තියෙන එකම දේ තමා ණය ගන්න IMF එකෙන් ණය ගත්තාම ලෝකෙෙන්ම ණය ගන්න පුළුවන් මේ ණය වලට පොලිසා වාරික ගෙවන්න ඒ ප්‍රතිව්‍යුහ ගත කරන කෙරපු කාලයෙන් පස්සේ සිද්ධ වෙනවා එතකොට තවත් අර්බුදයකටයි මේ රට යන්නේ ඒ නිසා දැක්මක් නෑ මේ රජයට ආර්ථිකය ගොඩනගන්න කෘෂි කර්මාන්තයේ 100% 108% පෞගේ කාලේ පහළ බැස්සා කර්මාන්ත ශේෂ්ත්‍රයේ 121කින් 2022 වර්ෂයේදී පහළ බැලලා තියෙනවා කඩා වැටලා තියෙනවා මේවා ගොඩනගන්නට තියෙන දර්ශනය දැක්ම වැඩපිළ මොකද්ද ඔබට තියෙන වැඩපිළ මොකද්ද මේවා අපි ප්‍රශ්න කළ යුතුයි ඒ නිසා මේ හොරුත් එක්ක ගමනක් යන්න අමාරුයි අපිට සිද්ධ වෙනවා प्रकाश करांड पुरवेसियांट निरंतरेम अविहिंसावादी अरगलेक नियलेंड अविहिंसावादी अरगलेड नियविला मे पालन तांते विनाश करांट कैपवेंड एनिसा पुरवेसी देशपालने नियलेंड कियन अवसान इल्लीम करमीन मागे अदास दक्वीम अवसान करना स्तुति रिपोर्टर वारणेन तोर अपक्षपाती वार्ताकरणय